තෙරුවන් සරණයි ගෞරවනීය දේශකයන්න් වහන්සේගෙන් අවසරයි ලන්දනයේහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ මගින් සංවිධානය කර සුම් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යනු ලබන ධර්ම දේශනා දානමය පින්කම් මාලාවේ සෙනසුරාදා දිනයන්හි පවත්වනු ලබන භාවනා කමඨහන් සහිත ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අද දිනෙහිද අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් මෙම දම් සභා මණ්ඩපයට වැඩවදාළ නාව්‍යනාරඤ්‍යවාසී පින්වත් ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන නම කියන්න අවසරයි පූජනීය සීලගම ඥානසිරි ස්වාමින් වහන්සේව පළමු කොට ධර්ම ගෞරවය පෙරදැරිව පාද නමස්කාර පූර්වකව සාදු නාද දී පිළිගනිමු සාදු 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 ගෞරවනීය ස්වාමින් වහන්සේ පින්වත් ඔබ වහන්සේටත් සම්බන්ධව සිටින මේ සීලම් පින්වතුන්ටත් මෙයින් ජනිත වන්නා වූ සියලුම පුණ්‍ය ශක්තියින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සිග්නල් නම් ලොකු අඩුවක් තියෙනවා නේ? අහෙනවා සාහන්ගේ වෙච්චරම අඩුවක් නෑ දැනට නම්. හොඳයි. අපි ඉතින් එල්ලමු. නමස්කාරය කියන්න සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
Tatiyampi buddham saranam gacchami. Tatiyampi buddham saranam gacchami. Tatiyampi dhammam saranam gacchami. Tatiyampi dhammam saranam gacchami. Tatiyampi sam Tatiyampi sangham saranam gacchami. Tatiyampi sangham saranam gacchami. Saranagamanam sampurnam. Amavante. Panatipata virmani sikkhapadam samadhiyami. Panatipata virmani sikkhapadam samadhiyami. Adinnadana virmani sikkhapadam samadhiyami. Adinnadana virmani sikkhapadam samadhiyami. Kamesu micchachara viramani sikkhapadam samadhiyami. Kamesu micchachara viramani sikkhapadam samadhiyami. Musavada viramani sikkhapadam samadhiyami. Musavada virmani sikkhapadam samadhiyami. Pisunavacha virmani sikkhapadam samadhiyami. Pisunavacha virmani sikkhapadam samadhiyami. Parusavacha viramani sikkhapadam samadhiyami. Parusavacha viramani sikkhapadam samadhiyami. Sampappalapa viramani sikkhapadam samadhiyami. Sampappalapa viramani sikkhapadam samadhiyami. Micchajiva viramani sikkhapadam samadhiyami. Micchajiva viramani sikkhapadam samadhiyami. Tisarnena saddhin ajivattamaka silan dhamman sadhukan surakkitan katva apamadena sampade tabbam. Amabante sadhu sadhu sadhu. Adai sambodhi bhavana madhyasthana adhipati swaminna sila pramukha පූජ්‍යපාද මහා සංඝරුණින් අවසරයි පින්වත් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දින අපගේ භාවනා වැඩසටහනේ මුලින් ධර්ම දේශනා කාලයේ අතහරිමින් භාවනාව ආරම්භ කර පැයකින් වැනි කාලයකින් පසුව
අපේ පැය භාගයක් වැනි කාල පරිච්ඡේදයක් භාවනා ගැටළු සාකච්ඡා කර ගැනීම සඳහා වෙන් කර ගැනීම බොහෝ කණකින් භාවනා ගැටළු සාකච්ඡා නොකර ගැනීම යෝගීන්ගේ භාවනාව දුර්වල වීමට හේතු වෙන්නට පුළුවන් එබැවින් ගැටළු සාකච්ඡා කර ගැනීමට අවසාන පැය භාගයක් වැනි කාලයක් වෙන් කර ගැනීම එතෙක් අපි සුපුරුදු පරිදි අපගේ නියමිත භාවනා කර්මස්ථානයේම අදත් දිනු කර ගන්නට බලාපොරොත්තු වෙමු අපි පසුගිය භාවනා සති කිහිපයකම දිනු කරාන්ට පුරුදු කරාන්ට යෙදුනේ අට්ටික භාවනාව ඕදාතකසින භාවනාව සඳහා දත්තිචාකාර භාවනාවත් මරණ සති භාවනාවත් කියන භාවනා ක්‍රම වේද දෙකින්ම අට්ටිකයේ ඉස්මතු කරගෙන අට්ටික භාවනාවට පුරුදුනේ අද අපි දත්තිංශාකාර භාවනාවෙන් අට්ටික භාවනාවට නැඹුරු වීමට උත්සාහ දරමු දත්තිංශාකාර භාවනාව කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු කියන කොටස් 10 කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහරු අට්ටි අට්ටිමිජ්ජා වක්කං කියන කොටස් 10 සම්මචනය කරමින් චිත තැම්පත් කරගෙන අවසානයේදී තමන්ගේ ශරීරයේ හිසේ පටන් දෙපතුල දක්වාම ඇට සැකිල්ල අරමුණු කරගෙන අට්ටි අට්ටි වශයෙන් සම්මචනය කරමින් අට්ටික භාවනාව ප්‍රගුණ කරන්න මෙසේ තමන්ගේ ඇට සැකෙන්නේ තමන්ට ප්‍රකට කොටස් පමණක් වැටුණත් ඇති අප්‍රකට කොටස් අතහරිමින් ප්‍රකට කොටස් පිළිබඳව සිහි පිහිටවමින් එම කොටසේම මානසිකාරය පවත්වන්න සිත පිටට නොයවා ඒ අරමුණ තුළම සිත රඳවා පැවැත්මෙන් තමන්ගේ ශරීරයේ ඇට සැකිල්ල පිහිටි ආකාරයෙන්ම තමන්ට දැක ගන්නට පුළුවන් වෙනවා මේ ඇට සැකිල්ල තමන්ගේ ඇට සැකිල්ල බාහිරට ගනිමින් බාහිර ඇට සැකිලි පතුරවමින් අට්ටික භාවනාවේ සමාධියේ ශක්තිමත් කරගන්න මේ ආකාරයට ඉදිරියට ගැඹුරට සමාධිමත් කර ගැනීම උදාර අදිටන් නැතුව දැන් අපි අට්ටික භාවනාව ආරම්භ කරමු වෙනදා මෙන්ම පූර්වක්ත්‍ය සජ්ජායනා කරමින් දැන් අපේ භාවනාව ආරම්භව සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකල දුගන්ධ ගච්ඡන්ති සම්බේ මරණං අහංචේ නමාමි ධම්මං සුගතින් දේසිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංචේ නමාමි
සංඝං මුනි රාජසාවකං සත්තා සදා හොන්තු සුඛී අවීරා කායෝ ජිගුජ්ජ සකලෝ දුගන්දෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංචේ පියෝ චගරුභාවනියෝ වත්තා චවචනකුඛමෝ ගම්බීරං චකතං කත්තා නොචත්තානි නියෝජයේකි සාධෝ සාධෝ සාධෝ
වහන්සං නහාරෝ අට්ඨි 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 මිඤ්ඤා අට්ඨි මිඤ්ඤා වක්ඛං 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 අට්ඨි මිඤ්ඤා අට්ඨි මිඤ්ඤා අට්ඨි 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 එසේ පටන් දෙපා තුළ දක්වා ඔබගේ ඇට සැකිල්ලෙහි සිහිය පිහිටවන්න. අට්ඨි 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 තමාගේ ඇටසැකිල්ල මනසිකාරයේ අපහසු නම් තමා ඉදිරිපිට ඇටසැකිල්ලක් සිතින් මවා ගන්න. මවාගත් ඇටසැකිල්ල මත සිහි පිහිටවන්න. අට්ඨි අට්ඨි අට්ඨි
This meeting is being recorded.
ඔබගේ ඇටසැකිල්ලේ සතිය පිහිටන්නේ නැත්නම් නැවතත් පළමු කොටස් 10 තුළ සිහිය පිහිටවන්න එකින් එක අනුලෝම ප්‍රතිලෝම මනසිකාර කරන සිත තැම්පත් කරගනිමින් අට්ටිකේට පෙවෙනින්න
Thank you.
Sadhu, sadhu, sadhu. Magi nim bhayana kalaya tulani pahalu. Chittak chanayak pasa Ati vediye bevinna nityayoye Anityayoye Anityayoye Ativim, ativim, dekin pelon bevin, dukha yoye, anitya o dukha o namarupa dharma yo. Ekantayenma anatmayoye, 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 magimima bhavanavaya kusanaya, siyalu saskara dharmayanhi, Tilakshanava bodhaya pinisama etu viva vasana viva Sadhu, sadhu, sadhu Hadai, api itirisaya bhagyakata asana kalaya භාවනා ගැටළු සාකච්ඡා කර ගැනීමට වෙන් කර ගැනීම ඔබට ඇති භාවනා ගැටළු විමසන්න හොඳයි තෙරුවන් සරණයි සාදු 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 අප්‍රමාණ පින් ස්වාමින් වහන්ස පින්වතුන්ට දැන් අවස්ථාව තිබෙනවා මයික්‍රොෆෝන් එක අන්මියුට් කරලා ගැටළු විමසා දැන ගැනීම පිණිස සරණයි අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාව ඇහෙනවද ඇහෙනවා ඇහෙනවා ස්වාමීන් වහන්ස මේ මම පහුගිය කාලවල ගොඩක් ආනාපාන සති භාවනාව මෛත්‍රී භාවනාව තමයි කරන්න යොමු වෙලා හිටියේ නමුත් ස්වාමීන් වහන්සේගේ මේ වැඩසටහන එක්ක මම සෑහෙන කාලයක් දිගට කරගෙන යද්දී මුල් අවස්ථාවල උත්සාහ කරා ඔය ඒ කියන්නේ දුවත්ින්ස ආකාරයේ වඩන්න නමුත් මට තේරුණා මං යැවෙන්නෙම මගේ ඒ කියන්නේ මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කරලා ආනාපාන සතියට තමා දිගටම කියලා අනිත් එක මුල් කාලේ මං ගොඩාක් ඉස්සරින්දම මගේ හිතේ තිබිච්ච මේකක් තමයි අපි සමත භාවනාවට වඩා විදර්ශනාව කළ යුතුයි කියලා. නමුත් පස්සේ මට තේරුණා අපි විදර්ශනාව කියලා මුලින් පටන් ගත්තෙත් සමතයක් වෙන ආනාපාන සතියෙම තමයි කියන එක. පස්සේදී දැන් මේ මෑත කාලේ සති කීපයකට කලින් වගේ මම මේ වැඩසටහනට සහභාගී වෙද්දී මට හරිම මහන් ඒ කියන්නේ අපහසුතාවයක් දැනුණා මට ස්වාමීන් වහන්සේගේ දේශනාව අහලා භාවනාව කරන්න නොහැකිව ගියා
ඊට පස්සේ මම කරේ මං තේරුණා මගේ හිතේ යම් කිසි ගැටීමක් ඇති වෙනවා නොසන්සුන්කමක් දැනෙනවා මේක මට ගැළපෙන්නේ නැහැ කියලා මං කියන්නේ ගැළපෙන්නේ නැහැ කියන්නේ මං ගැටෙන්න බෑ මට තව කියලා මම අයින් වුණා ඊට පස්සේ ආයෙ සතියක ඇවිල්ලා මං ආයෙ සහභාගී වුණා මට ආපහුත් එහෙම දැනුණා මං ඊට පස්සේ කරේ ඒ මොහොතේම මම වෙන වෙන වැඩසටහන කර නිකන් YouTube එකට ගිහිල්ලා අහද්දි මට තේරුණා ඔබ වහන්සේ දේශනා කරපු දේම තමයි මට එදාට ආපහු ඇහෙන්නේත් කියලා. එහෙම දෙසරයක් වුණා මරණානුස්සතිය ගැන ගනිද්දිත් තවත් වෙනත් එකදි එහෙම වුණා. කොහොමහරි මට මගේ හිතේ කියන්නේ දැනෙච්ච දෙයක් තමයි මට දිව්‍ය ලෝක දකින්නවත් අපායවල් එමන් කතා හරියට අහලා තියෙන ස්වාමීන් වහන්සේලා භාවනා කරලා ඒවා දකින්නවා කියලා මට එහෙම කැමැත්තක් තිබුණේ නැහැ. ඒව මට දැකිය යුතුයි කියලා. මම එහෙම බලාපොරොත්තුවකිනුත් නෙවෙයි මම භාවනා කළේ මට උමනා කර එකම දේ උනේ සත්‍ය අවබෝධයට මා යා යුතුනම් ඊට මඟ පෙන්වීමක් ලැබෙන්න කියලා ඔබ වහන්සේ එක්ක තමයි මම දිගටම මේ වගේ මේ අකණ්ඩව භාවනාවකට සහභාගී වෙන්න ඇත්තටම ලැබුණේ මොකද අපිට ඒ අවස්ථාවක් නැහැනේ ඉතින් මේ නමුත් මට තේරුණා මේ මගේ නොසන්සුන්තාවයේ වැඩෙද්දි මේක මගේ හිතේ ප්‍රශ්නයක් කියලා මං ආපහු මං උත්සාහ කරලා ඇවිල්ලා අහන්න මේ නමුත් මට තාම තේරෙනවා මේ ඒ ඒ ඒවට මට එච්චර පැහැදීමක් නැහැ මගේ හිතේ කියන එක මට තේරෙනවා මේ යම් කිසි අපහසුතාවයක් එතකොට දැනෙනවා මම ඉතින් පහුගිය සති කීපේ මම කරගෙන ආපු භාවනාව මට සම්පූර්ණයෙන්ම නැතුව ගියා. නමුත් එදිනදා ජීවිතේ මම සති නිමිත්තක් එක්ක සෑහෙන උත්සාහ කරනවා දිනපතා ජීවිතයේ සිහියෙන් කටයුතු කරන්න. ඒ කියන්නේ ලෝභ දේශ ඒව එනකොට මට ඒව දකින්න එහෙම උත්සාහයක තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් මං හිතුව ඔබ වහන්සේට මම මේ පැහැදිලි කළ යුතුයි කියලා මේ අනිත් කට්ටියගේ ප්‍රයෝජනය සඳහාම. සදසේ මෙහෙමයි අරුණනෝනා, ඔතන අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කළුවර කාමරයක ඉන්නවා. කළුවර කාමරයේ තියෙන යමක් අපි දන්නවා මේ කළුවර කාමරයේ මේ කාමරයේ තියෙනවායි කියලා. අපි ඕක හොයන්න උත්සාහවන්ත වුණොත් මොකද හොයාගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? බැහැ මට ස්වාමින් වහන්සේගේ ඒ උපමාව හොඳට මතකයි. ආලෝකයේ තිබ්බොත් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒක හිඳයි අපි මෙහෙම කරන්නේ කියලා. ඔව්. ඇත්තටම දැන් අපි ওই දිව්‍ය ලෝක පිළිබඳව විස්තර කරන්නේ, ඒ වගේම අපාය පිළිබඳව විස්තර කරන්නේ දැන් මේ වැඩසටහන් වලින් අපිට මේ වගේ වටිනා මේ පැතිකඩත් හොයාගන්න පුළුවන්කම් තියෙනවා අවශ්‍ය කෙනෙකුට. නමුත් මේ සංසාරේ එකදුන වාර අනන්තයි අප්‍රමාණයි අරහණෝන. මේ වගේ බුද්ධෝත්පාදයක් ලබා ගත්තේ ඉතාම දුර්ලභවයි. අපිට බුද්ධෝත්පාදයක් ලැබිලා මනුෂ්‍යාත්මයක් ලැබිලා චන සම්පත්තියක් ලැබිලා සත්පුරුෂ සංසේවනයක් ලැබිලා ශ්‍රී සද්ධර්ම රත්නයක් ලැබුණා නම් මේ ලැබුණ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් පල ප්‍රයෝජන නෙලා ගන්න අපේ ජීවිතේ අනිවාර්යෙන් වෙන් කර ගන්නට ඕනේ. මේ සසරේ අප්‍රමාණ අපා දුක් විඳි අපි මෙච්චර වාසනාවන්ත අවස්ථාවකට ඇවිදින් මේ අවස්ථාවේදීත් අපේ කාලයෙන් නිසියාකාර ප්‍රයෝජනයක් නොගත්තොත් නැවතත් යන්න වෙන්නේ අර සතර අපායටයි. ඒ සතර අපා දුකෙන් වළකින්න නම් මුලින්ම අපේ සිතේ තියෙනා වූ ඒ අන්ධකාර ගතිය යම් මට්ටමකට හරි අඩු කර ගන්න ඕනේ. ඒක සුසුක විපස්සනා පැත්තෙන් ආරම්භ කරලා අරගෙන ඉතාම කලාතුරකින් යෝගියෙක් තමයි සුසුක විපස්සනාවෙන් භාවනාවේ ගැඹුරට යන්නේ. නමුත් යන පිරිස ඉන්නවා බොහොම අමාරුවෙන් ගැඹුරු සංයත සමාධි දක්වා දියුණු වෙන කොටස් ඉන්නවා. සුසුක විපස්සනා ආලෝකයක් සිතේ තැම්පත්කමක් නැතුව රළුවට භාවනා කරගෙන ගිහින් යම් යම් තැන්වලදී රැඳෙනවා. ඒ නිසා තමයි අපි සමත සමාධියක් හදලා දීලා සමාධියෙන් අනතුරුවම
විපස්සනා පැත්තකට අරගෙන යන්න උත්සාහය දරන්නේ. මොකද සමත සමාධියකින් සිත තැම්පත් වීම තුළින් තමන්ට ලොකු භාවනා ඡන්දයක් ඇති වෙනවා. සිතේ භාවනා ආස්වාදයක් තියෙනවා. මානසික වශයෙන් ලොකු ප්‍රීතිමත් ගතියක් තියෙනවා. ඒ තුළින් තමන්ගේ භාවනාව ඉදිරියට අරගෙන යනවා. විපස්සනාව ආරම්භ කර යෝගී රූප කර්මස්ථානයේ තල්ලු වීම ආදී ඒ ලක්ෂණ සම්වර්ධනය කරමින් රූප ප්‍රකට කර ගන්නකොට තමන්ගේ අර මොළින් දිනු කරගත් සමාධි ආලෝකයේ දුර්වල නිසා ඒ රූප පිළිබඳව සැක සංකාවල් අපහැදිලිකම් බොහෝ තියෙනවා. සමාධිය හොඳට තිබුණා නම් සමාධිමත් මට්ටමට අර රූප දකිනකොට රූප ඉතාම පිරිසිදුව දැකගෙන ස්ථාවරයකට එනවා. රූප පරිච්ඡේද ඥානය හොඳින් වැඩෙනවා. රූප වෙන් වෙලා රූප පිරිසිඳ වටහාගත් යෝගියාට නාම ධර්ම වටහා ගැනීම එතරම් අපහසු වෙන්නේ නැහැ. නාම රූප දෙක වටහා ගත්තා නම් නාම රූපෝස්සේ ගමන් කරමින් පටිච්ච සමුප්පාදයේ පිළිවෙලකට වටහා ගන්න පුළුවන්. පටිච්ච සමුප්පාදයේ පිරිසිඳ තේරුම් ගන්න පුළුවන් මොන අවිද්‍යාව නිසාද සංස්කාරයේ දනෝනේ විඥාණයද. එතකොට එදා අපේ ඒ කවර අවිද්‍යාවකින් හෝ සංස්කාරයක් ගොනුන නිසයි මේ විඥානය පහළ වුණේ. අපි ඒ දෙපැත්ත හොඳට වෙන් වෙලා දැකගත්තනම් තේරුම් ගත්තනම් අන්න ඒ අවබෝධය තුනින් තමයි පටිච්ච සමුප්පාදයේ විනිවිද දැකීම තුනින් තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිවැරදි සද්ධාවක් මතු වෙන්න ගන්න. එතෙක් අපි මනයම් භාවනාවක් කරත් ඒ එතනදී එන සද්ධාව තන සද්ධාවක් එන්නේ නැහැ. එතකොට ඒ වගේ අදිරෙන් අදිර ගැඹුරට යන්න නම් මූලික මග වියදමට සමාධිය ආලෝකයක් අපි හදාගත්ත තරමටම ඒක උපකාරකයි. ඒ වෙනුවෙන් අපි නිරන්තරයෙන් උත්සාහය යොදවන්නේ පසුගිය කාලේ අපි විපස්සනාවටම තල්ලුවීම ශරීරයේ තියෙන තල්ලුවීම ප්‍රකට කරගන්න වැඩසටහනක් දෙකක් කරා මතකයි. මම ඔය වැඩසටහන් කීපයක් කොහොම හරි කරා කොයි ගෲප් එකටද මතක නැහැ මට. එතකොට අපිට ඒ රටාවෙන් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මුලින් අපි විපස්සනාව ආරම්භ කරලා ඒ තල්ලුවීමාදී රූප කර්මස්ථානයේ එතනත් සමත චතුධාතු අවස්ථාපන කර්මස්ථානයේ චතුධාතු අවස්ථාපන කර්මස්ථානයෙන් සිත තැම්පත් කරගෙන නැවත සමත කමඨහනකට ඇවිදින් සමත කර්මස්ථානයකින් ගැඹුරට දියුණු කරගෙන නැවතත් අර චතුධාතු අවස්ථාපනයේ හරහා ගැඹුරට යන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ක්‍රමවේද ගණනක් තියෙනවා. ඇත්තටම තමන්ගේ මාර්ගය පිළිබඳව තමන් විතර්ක කර කර සිටීමෙන් මාර්ගයේ ඉදිරියට යෑමේ හැකියාවක් නැහැ. මෙන්න මේ වගේ සාකච්ඡා කරගත්තනම් ගුරුවරයා දන්නවා පාර කියලා දෙන්න. ඒ යෝග්‍යයාගේ ශක්ති ප්‍රමාණයට අනුව ගුරුවරයාගේ මාර්ග උපදේශකත්වයෙන් ඉදිරියට යන්න පුළුවන්. මෙතන දැන් අරුණනෝනා විපස්සනාවට මනස ගොඩක් ඡන්දේ තියෙන්නේ තමන් මෙලව වශයෙන් ඒ ශ්‍රවණය කර ධර්මයේ නිසාද එහෙම නැත්නම් ජීවිතේ තියෙනා ඕ මේ ආදීනව දැකලා මේ සංසාරයක මොහොතක්වත් ඉන්න බෑ මේ සසරේ ඉක්මනින්ම ඈතර වෙන්න ඕනේ. ඒ වගේ තමන්ගේ අදහස ගුරුවරයාට එක්ක සාකච්ඡා කිරීම තුළින් ගුරුවරයාට හරියටම විනිශ්චය කරන්න පුළුවන් මේක සසරේ උපනිශ්‍රේ නිසා මෙහෙම එනවා නම් අපි සසර උපනිශ්‍රේට අනුව අපි ගමන යන්න උත්සාහය දරන්න ඕන. එහෙම නැත්නම් මෙලව අර ධර්මයේ පරිශීලනය කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ සසරේ තියෙන ආදීන දැකීමෙන් අපිට සසරෙන් එතර වෙන්න බයක් ඇති වෙනවා නම් සසරේ තියෙන භය ආදීනව දැකලා ඉක්මනින් සසරේ එතර වෙන්න ඕනේ කියලා සිතර එනවා නම් එතෙන්දි තියෙන්නේ අපේ අච්ඡන්ත විරිය කියන අවස්ථාව. වීරිය කියන ධර්මතාවයේ සීමාවෙන් එහාට වැඩිලා තියෙනවා. එහෙමනම් ඒ වීරිය සම්බර කරගෙන අනිකුත් බොජ්ජංග ධර්ම සම්බල කරගෙන සම්බරව පැවැත්වීමෙන් විපස්සනාවෙන් හෝ සමතයෙන් ප්‍රතිඵලයක් ගන්න වෙන්නේ. එතකොට ඒ අනුව අපේ ගමන් මඟ සකස් කරගන්න අනිවාර්යෙන් පුද්ගලික ගුරු උපදෙස් ලබා ගැනීම ඉතාම සුදුසු වෙනවා. මේ
අරුණ නෝනගේ ඒ භවනාව ශක්තිමත් කරගන්න අර ඇත්තටම කමඨහන කෙරෙහි හෝ ගුරුවරයා කෙරෙහි හෝ සිතේ කනස්සල්ලක් අසහනයක් මතුවෙන තැනකදී අපි ඒ දේ අතහරින දේ නෙවෙයි තියෙන්නේ අපි උදාහරණයක් වශයෙන් ආහාරයක් භුක්ති විඳින්න ගත් කල व्यंजने बत्तिंगानट गत्त व्यंजने मनोहारे अडुवाक्य अडुवट गटीमद अपि करन्नोनि अडु कियन्ने लुणु अडु उणानं अपि लुणु अडुवे कियला गटि गटि इन्न एक नेमेनि करन्ने लुणु अडुवे करला लुणु टिक दागन्नवा अन्न ए वगे अपिट दैन मेतर भावनावे तियेन्नावो पुरप्पाडुव हदागन्न गुरुवरयागे उपकारे लबा गन्नोनि लबा गन्न दिवुणु करगन्नोनि बोहोम वटिनवा මේ ලබල තියෙන අද්දකීම් ඒ ජීවිතේ හිත දිනු කර ගන්න සසරෙන් එතර වෙන්න එතකොට ඒ ලබා ගන්නත් අද්දකීම් භවනාත් එක්ක ඔට්ටුයි මේ දේශිත ගැටණේව හඳුනා ගැනීම මේ අදී ධර්මතාවල් අපිට ඉදිරියට ඒකාන්තයෙන් ප්‍රයෝජනවත් වෙනවා මේ ලබපු අද්දකීම් ටිකේ ප්‍රයෝජනේ ලබමින් ඉදිරියට යන්න පුද්ගලික මේ WhatsApp call දෙකකින් සම්බන්ධ වෙනවා චුට්ටක් විනිශ්චය කරගෙන ඉදිරියට භවනා ටික කරගෙන යන්න උනන්දු වෙමු අරවණ ඕනගේ භවනාව ඒකාන්තයෙන් ඊතාම ඉක්මනින් නියතුන් සෝවන් මග පල නිවන දක්වාවත් දිනු වේවායි මෙච්ච දින් අපි ආශිර්වාද පවරන හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් වහන්සේට සුපත් වේවා दुख किए विस्तर विधिय धर्मता वचेन लेडकुनाट पश्य दुख दयस्क उपकार दुख निमितन विस्तर लोकेत्मोनम देखो ගිලින්නේ තම ප්‍රියතම ආහාරයක් දැන් චොක්ලට් වලට කැමති කෙනෙක් චොක්ලට් කෑල්ලක් කටේ තියාගෙන ඉන්නවා චොක්ලට් කෑල්ල කටේ ටික වෙලාවක් තියෙනකොට තමන්ගේ ප්‍රියමනාප විදිහට ආහාරයේ රසය තියෙනවද චොක්ලට් රසේ නැහැ වෙනස් වෙනවා වෙනස් වෙනා කට ටික වෙලාවකින් මේ රස වෙනවා අන්න ඒ වෙනස් වීම තුළ සැපය නැහෙනේ වැටහෙනවනේ එහෙමයි සැපවත් බව නැතිවීම එහෙමනම් අනිත් පැත්තට දුකක් නේ සැපය නැත්තම් දුකෙන් දුකනේ තියෙන්න ඕනේ ඒතර මෙතන අර ධර්මතා වචෙන් නාම රූප බලාගෙන ඉන්න යෝගියාට නාම ධර්ම හෝ රූප ධර්ම දෙකෙන් එකක් ප්‍රකට වටහාගෙන බලාගෙන ඉන්න එක සුදුසු වෙන්නේ ඒ නාමය හෝ රූපය වීකින් තප්පරයක් කෝටියකට බෙදලා කෝටියෙන් පංගුවක් තවත් ලක්ෂයකට බෙදලා ලක්ෂයෙන් පංගුවක් තරම් චූටි කාල පරිච්ඡේදයක් කියන්නේ කිසිම විනුම් දණ්ඩකින් නොමෙණිය හැකි සුළු කාල පරිච්ඡේදයක් තුලත් සියල්ල ඇති වෙනවා ඒ ඡණයෙම නැති වෙනවා එතකොට මේ ඇතිවීම නැතිවීම කියන කාරණා දෙක තුලින් අපිව පෙළනවා ඒ පීලන ලක්ෂණය තමයි මෙතන දුක කියලා හඳුන්වන්නේ. ඒ පෙළීමයි මෙතන දුක වෙන්නේ. එතකොට
संस्कारयन्गे वेनस् वीम संस्कारे कियनोट नाम धर्म संस्कार वेनवा रूप धर्म संस्कार वेनवानी ए नाम रूप धर्मयन् वेनस् वीम दुखाय दुखक वेन तनक पालने करगन नडत्तु करगन एतुल आस्वादयक् विन्दनयक् लबान केने इन्नवानां एक दुखक नोवेन्नोनी එහෙම පුජ්‍යලයක් නැති නිසායි අනාත්මයි කියන්නේ. එතෙන්දී දැන් අපි භාවනා වැඩසටහනේ අපි මේ විනාඩියක් නැත්තම් තප්පර ගාණක් මේ භාවනා කාලයේ තිබුණු නාම රූප ධර්ම අනිත්‍යයි කියලා සම්මාචනය කරනවා. මේ සම්මාචනයෙන් භව ගාණක් හොඳට නාම රූප විපස්සනාව ගුරු කරපු යෝගියේ ගැඹුරු සමාධියකින් අනතුරු අවස්ථාවේ නාම රූප සම්මාචනය කරමින් විපස්සනාවට වැනි සුළු කාර්යයක් නැගීමෙන් මාර්ගඵල ලබන්නත් පුළුවන්කම තියෙනවා. ඒතකොට අපි දන්නේ නැහැ සසරදී අපි පුරුදු කරලා තියෙනා වූ ගුණාංග. ඒ වගේම අපිට ඒ වගේ බලයක් නොතිබී අපි වර්තමානයේ අපි කරන ඕනෑම කුසලයක ඒ යථාර්ථයේ අපි දකිනවා ධර්මතා ස්වභාවයේ දකිනවා ධර්මතා ස්වභාවය කියන්නේ නාම ධර්ම උනත් රූප ධර්ම උනත් වෙනස් වීම ඉපද නිරුද්ධ වීම අනිත්‍යයි කියන දේ තමයි නියමම සත්‍ය ලෝකයේ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය ස්වභාවය නිසා දුක්ඛ ස්වභාවයයි ලෝක සත්‍යය අනාත්ම ස්වභාවයයි ලෝක සත්‍යය එතකොට අර ධර්මතාවය ධර්මතා වචයෙන් අපි සම්මාචනය කිරීම තුළින් දිවුණු වෙන කුසල චිත්තය ඉතාම ප්‍රබලයි ඉතා ශක්තිමත් එතකොට මෙන්න මේ දිවුණු කුසල්සිත දිගට අපි හුරු කරගෙන යනවා ඕනෑම කුසල ක්‍රියාවක අවසානයේ මේ අවසානයේට දිවුණු කරගෙන යෑමයි කියන වටිනාතම අවස්ථාව තමයි අපි මෙලවින්චත වෙන ඕනෑම අවස්ථාවක ඒ කියන්නේ ඕනෑම කාල පරිච්ඡේදයක කෙනෙක් චුත වෙනවා නම් චුත වෙන මොහොතේ ඒ කියන්නේ සමහර අවුරුදු 10 නැත්තම් 20 25 30 40 50 ওই විදිහට මොනියම් අවස්ථාවක හරි මෙලවින්චත වෙනවනේ ඒ චුත වෙන මොහොතට අපිට හොඳට හුරු වෙලා තියෙන අපේ මනසට ඒ එන අරමුණු කුසල් හෝ අකුසල් අරමුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මාචනය කරන්න නම් අපිට චුත වෙන්න වෙන්නේ ඒ තිලක්ෂණ විපස්සනා කුසල් සිතකින් විපස්සනාවේ තෙලක්ෂණයට නැගීමේ කුසල්සිතකින් තමයි අපිට මෙලවී චිත වෙන්නේ මොකද අන්තිමට පැන නගින්නේ මේ දේනේ අන්න චුත වෙන මොහොතේ මරණාසන්න ජවනයේ අරමුණ පිරිසිදුව මතුවෙන විට ඒ අරමුණ බොහෝසෙන් මේ වගේ කුසලයක් දිනු කරපු කෙනාගේ ඒ භවනාමය ආදී කුසලයක් මතුවෙන්නේ ඒ මතුවෙන කුසල්සිත අනිත්‍යයි කියලානේ අපිට හුරු කරලා තියෙන්නේ පුරුදු කරලා තියෙන්නේ අනිත්‍ය වශයෙන් දකිනවා දකීමේදී එතන රූපය හෝ නාම හතර වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධ හතරෙන් එකක් වැටෙන ඡනයෙන් අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම වැටුණා නම් මාර්ගඵලලාභීව තමයි අපි මෙලවෙන් චුත වෙන්නේ එසේ නොවනොතින් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ හඳුන්වනවා සෝතානුතත සූත්‍රයේ මුට්ට සති විපස්සක පිළිබඳව අපේ භාවනාවේ තාම සතිය ප්‍රකට මදි ප්‍රබල මදි ප්‍රබල මදි කෙනා ඊළඟ ජීවිතයේ ඒකාන්තයෙන් කෙටි කාලයකදීම මාර්ගඵල ලබනවාමයි ඒ විපස්සනා කුසල සිතකින් තිලක්ෂණයට නගෙන කුසල සිතකින් පටිසන්ධිය ගත්තනම් ඒ පටිසන්ධි ගත්ත ආත්මය ඉතාම තීක්ෂණයි ඉතා ප්‍රබලයි අනිවාර්යයෙන්ම කාම සුගතියමයි ඒ පටිසන්ධිය මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක හයින් එකමයි පටිසන්ධිය ඒ ආත්මේ කෙටි කාලයකදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවාමයි
එතකොට මේ දිගු සසරේ සැරිසරු අපිට ඊළඟ භවයේ හරේ භවයේ අවසන් තිත තියන්නට තියෙනවා නම් එයයි වෙන්න ඕනේ ඒකට අපේ සිතේ පෙරහුරුවක් තමයි මේ භවනාවේ අවසානයේට අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණය වඩන්නට අපි පුහුණු කරන්නේ ඒ දේ භවනාවේ නෙමෙයි ඕනෑම කුසල කර්මයක අවසානයේට අපි පුරුදු පුහුණු විය යුතුමයි වැරදීමකින් හෝ අපිට අතීත අකුසලයක් සේපත් වුණොත් ඒ අකුසලයත් එහෙමමනේ අකුසලයක් ඇතිලා නැතිලා ගියා එතන ඉතින් මෝහය නිසා අවිද්‍යාව නිසා අපි අතින් අකුසලේ සිදු වුණා ඒක ස්ථිර සදාකාලික පවතින දෙයක් නෙමෙයිනේ ඒ මොහොතේම ඇති වෙලා නැති වෙලා ගියානේ තී අකුසලය අනිත්‍යයිනේ අනිත්‍ය බැවින් දුක්ඛ වෙනවා දුක්ඛ බැවින් අනාත්ම වෙනවා කියලා අර අකුසලයට පසුතැවීමක් නැතුව අකුසලේ විපස්සනාවට හුරු කරනවා මරණාසන්න ජවනයේදී ඊ අකුසලයේ ස්මතු වනෝතින් ඒ විපස්සනාව තුළින් මෙලව මාර්ගඵල එහෙම නැත්නම් පරලව ආසන්න භවයේම මාර්ගඵල මේ වගේ අපේ සිතේ පෙරහුරු වී තියෙන වටිනාකම අප්‍රමාණයි ඒ තුළින් සසරෙන් සමු ගැනීම අපිට නුදුරු අනාගතේම ලැබෙනවා ඒ වෙනුවෙන් සියලු දෙනාම උපරිම තමන්ගේ ඥාණයට අනුව ඒ නාම කියන්නේ මොනවද රූප කියන්නේ මොනවද තමන් දන්න තරමින් විපස්සනා කරන්න පුරුදු වෙන්න හොඳයි තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා සුපත් වේවා මං හිතන්නේ වැටහෙන්න ඇති නේද කියපු කාරණේ එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලිව හොඳයි තව ගැටලු තියෙද දන්නේ දැන් වෙලාව නම් හරියගෙන ඉනවනේ තව කාමරුවත් ඉදිරිපත් නම් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ හොඳයි එහෙමනම් අපි වැඩසටහන නිමවටපත් කරමු හොඳයි එතකොට අද දිනත් පුරා පැයකට ආසන්න කාලයක් දත්තේංශාකාර භාවනාව අට්ටික භාවනාව පුරුදු පුහුණු වෙමින් අවසානයේට විපස්සනා නගමින් අනතුරුව ප්‍රශ්න උත්තර සාකච්ඡා කර ගැනීමෙන් මේ අත්පත් කරගත්තා වූ අප්‍රමාණ පුණ්‍ය සම්භාරයන් ඒජෝකේ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ අපගේ ගුරු දේවතාවන් වහන්සේලා ප්‍රධාන සුඛීචර ශික්ෂාකාමී පුත්‍ර පුත්‍රයාණන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයේ යුතුව මේ අද දින එළඹෙන වස්සාන සමයේ කිසිදු කාය චිත්ත පීඩාවන්ගෙන් තොරව ඉතාමත් පහසුවෙන් ඉතාමත් උසස් ආකාරයෙන් සීල සමාධි ප්‍රඥා දියුණු කර ගැනීමෙන් පහා සසර දුකින් අත මිදීම පිණිසම ඒකාන්ත හේතු වාසනා වේවා අපගේ අපවත්ී වදාළ ගුරු දේවෝත්තමයන් වහන්සේලාට ඒකාන්තයෙන් අපගේ මේ පුණ්‍ය සම්භාරය ඒකාන්තෙන් පාරමිතා බවට පත්වමින් උත්තමයන් වහන්සේලාගේ ඒ පාරමී ගමන මුතුන් පෙත්තට පැමිණේවා එවගේම අද දින සිට ඒ වස්සාන තුන් මාසයේ භික්ෂූන් වහන්සේලාට අප උපස්ථාන කරීමේ අදිට නින්දුතුව වැසිසලු ඊයේ දිනේ පූජා කරගත් ඒ අපේ සිංහල බෞද්ධ නෙවේ ලෝකවාසී සියලු බෞද්ධ උපාසක උපාසිකාවන්ට මේ වස්සාන තුන් මාසයේ ඉතාමත් ශ්‍රේෂ්ඨ උත්තරීතර වස්සාන තුන් මාසයක් වේවා මේ තුන් මාසයේ පුරාවට ගිහිගෙ වාසය කරමින් තමන්ට නිසි සීලය රකගන්නට සියලු ශක්තිය ලැබේවා සීලේ පිහිටාගෙන සමාධි ප්‍රඥා වඩමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මගඵල නිවෙනින් සැනසීමට මේ පුණ්‍ය සම්භාරයන්ම ඒකාන්ත හේතු වාසනා වේවා එදා ඈත අතීතයේ වස්සාන සමයෙහි භික්ෂූන් වහන්සේලා වස් එළවෙනවත් සමගම දායක දායිකා පින්නතුන්
තමන් මේ වස්සාන තුම්මා සේට සීලි අධිෂ්ඨාන කරගන්නවා භාවන කාලසටහන් හදාගන්නවා සීලේ දවස් 15 අකණ්ඩ දසසිල් එහෙම නැත්නම් ගහස්තාංග සීලය එහෙම නැත්නම් ඒ රකින්නා වූ පංච සීලේ ඉතා පාරිශුද්ධ්‍යාකාරයෙන් තුම්මා සේම ඒ වගේ තමන්ගේ ඒ සීලේ පිළිබඳව අධිෂ්ඨාන තියාගෙන මාස 3ම භාවනා විනුවෙන් කාලය යොදා ගන්නවා එකම අධිෂ්ඨානයෙන් භාවනා කරමින් මගඵල නිවනින් සැනසෙනවා හොඳ උදාහරණ කතාපුවත තමයි මාතික මාතාවගේ චරිතාපදානය ඒ ආකාරයෙන් මේ වස්සාන සමයේ සියලුම බෞද්ධ ජනතාවටම යෙතුම් ගුණ ප්‍රතිපදාවල් දියුණු කරගන්න නිදුක් නිරෝගී චිරජීවනයේ චතුර ශාන්තිය හාත්පසින් උදාපත් වේවා වගේම මෙම සම්බෝධි භාවනා වැඩසටහන සංවිධානය කරන පින්වත් ඩොන් මහත්මයා ඇතුළු සියලු දෙනාට මේ ඔබ අප සෑම දෙනාගේම පින ඒකාන්තයෙන් පාරමිතා බවට පත් වේවා නිදුක් නිරෝගී චිරජීවනයේ සතුටින් සැහැල්ලුවෙන් ඒතුම් අමා මහ නිවනින් සැනසෙන්නට ලැබේවා. ඒ වගේම අපිට මේ කාලේ නානා විදාකාරයෙන් අපපස්ථාන කරන්නා වූ දානමානාදීන් සියල්ලෙන් සංග්‍රහ කරන්නා වූ සියලුම කප්පී කාරක දායක පින්නතුන්ට මේ පින් වහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණස වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ ලබමින් සිල්පස විහරණය යුතුවයිතා පහසුවෙන් ඉක්මනින් ඒයුතුම් අමා මහනිවිනින් සනසෙත්වා මෙත්තින් පින් අනුමෝදන් කරමින් ආශිර්වාද පමණවා. නමින් මේ පරලෝගියාව සේලු සත්ත ප්‍රජාවටත් ආත්මාරක්ෂිෂ්ට දේවතා මණ්ඩලයන්ටත් වහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා. සියලු දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනා මුදුන් පෙත්තට පැමිණේවා. සුපත් වේවා. සාදු සාදු සාදු. අප කෙරෙහි කරුණාවෙන් වැඩහිඳිමින් අද දිනෙහි අපහට තත පංචකය මෙන්ම වක්ක පංචකය සහ අට්ඨික භාවනාව වැඩිම පිළිබඳව තවදුරටත් භාවනා කමටහන් දෙසමින්ද භාවනාව වැඩිම සම්බන්ධව ප්‍රශ්න ගැටලු निराකරණය කර ගැනීම සඳහා උපදෙස් අනුශාසනාවන් දේශනා කළ ඔබ වහන්සේට අප්‍රමාණ පිං ස්වාමින් වහන්සේ එමෙන්ම කෘතවේදී භාවයෙන් යුතුව පාද නමස්කාර පූර්වකව ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරමි. ඊට අවසරයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ භාවනා කමඨහන් සහිත අනුශාසනා ධර්ම දේශනාව පැවැත්වීමෙන් සහ පින්කම සංවිධානය කළ පින්වතුන් ධර්ම දානය දීමෙන්ද අප සැම ධර්ම ශ්‍රවණය සහ භාවනා වැඩීමෙන්ද රැස්කරගත් සියලු පින් ඔබ වහන්සේට කල් නොයවාම ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා කුසල පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. එමෙන්ම මේ සියලු පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පිණිසත් නිරතුරුවම ත්‍රිවිධ රත්නේ සරණත් සියලු සම්යදෘෂ්ටික දෙවි රැකවරණයත් මෙන්ම කල්‍යාණ මිත්‍ර ඇසුරම පමණක් ලැබීමටත් කරගෙන යන්නා වූ ශාසනික මෙහෙවරයන්ට මෙන්ම ඉදිරියටත් තව බොහෝ ශාසනික මෙහෙවර කිරීම සඳහාත් කායික මානසික ශක්තිය මෙන්ම ධෛර්යය ලැබීමටත් හේතු වාසනාම වේවා. මේ සියලු පින් ඔබ වහන්සේගේ පින්වත් මව්පිය දෙපළටත් ගුරුතුමන් වහන්සේලාටත් උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට වන්දනා කිරීම. හොඳයි, තෙරුවන් සරණයි. ඕකාස වන්දාමි බන්තේ. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං. සාදු අනුමෝදිතබ්බං.
साधु साधु अनुमोदामे ओकाश द्वारतेन कथं सब्बं अच्छयं कमतमे बन्ते कमामि कमितबं साधु ओकाश कमामि बन्ते द्वितीयंपि ओकाश कमामि बन्ते तृतीयंपि ओकाश कमामि बन्ते सुपत्तिवा निर्भावि दीर्घनवत्वा सुपत्तिवा सर नहीं हम तुरंत